දිවෙනේ අද දිනේ කාලගුණික තත්ත්වය වැඩිවීමක් තමයි අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මේ තත්ත්වය අපි මීට කලින් ප්‍රකාශ කරා. ජයගමු ශ්‍රී ලංකා බැයි 10 සහ 11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. ඒ ප්‍රකාශයන් අනුව අද දිනේ ගත්තම විශේෂයෙන්ම බස්නාහිර දකුණු වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරවල උදේ කාලෙත් තනින් තන වැස්සක් තැන නිර්මාණය වෙනවා. දිවෙනේ බොහෝ පළාත්වල සාමාන්‍ය සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස්තත්යන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ වැසි ප්‍රබල ලෙස ඇති වෙන අවස්ථා තියෙන්න පුළුවන් පළාත් හැටියට ගත හැකි උතුරු මැද, මධ්‍යම, ඌව, නැගෙනහිර, සබරගමු වගේ පළාත්වල තරමක තද වැසි විශේෂයෙන්ම මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවනුත් තියෙනවා. අනෙක් කාරණේ තමයි මේ වැසිත් එක්ක අකුණු අනතුරු සහ තාවකාලිකව තද සුළං ඇති වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න නම් විශේෂයෙන්ම අපි විදුලි උපාංග ආරක්ෂා කරගත්ත හැකි අකුණු සහිත වර්ෂාව තියෙන වෙලාවේ විදුලි උපාංග පේනු වලින් ගලවලා ඉවත් කරන්න. තනිතල බිම් වල ගැවසෙන්න එපා. වැසි පවතින වෙලාවේ කුමුරු යායවල් වල ඊළඟට වෙරළබඩ තීරේ තේ දළු නෙලීම් මේ වගේ දේවල් වලින් මගහරින්න කියන එක තමයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එතකොට මේ වැඩි වෙන වර්ෂාපතනයේ ඉදිරි දින කීපය තුලත් මේ ආකාරයට අඩු වැඩි වෙමින් ඉදිරි දින කීපෙත් මේ විදිහටම වර්ෂාපතනය තියෙනවා කියන එක අපි ජනතාවට මතක් කරනවා. මේ වර්ෂාවත් එක්ක වායුගෝලයේ තියෙන ජල වාෂ්ප වර්ෂාවට ගමන් කරන හින්දා වැහි වලාකුළු හැදෙන හින්දා වායුගෝලයේ තුල හිස් භාවයක් ඇති වෙනකොට විශේෂයෙන්ම මේ උණුසුම් සහිත කාලගුණික තත්ත්වයත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි අපිට ජනතාවට මතක් කරන්න තියෙන්නේ. වර්ෂා වැස්සත් කියන්නේ පහුගිය දිනවල තිබ්බේ සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇති වුණ වැසි. හැබැයි ඉතින් ඒ කාලේදී උදේ කාලේ වැසි තිබ්බේ නැහැ. හැබැයි දැන් තමයි ක්‍රමක්‍රමයෙන් අද දිනේ දැන් තමයි මේ උදේ කාලේ ඉඳන්ම වර්ෂාපතන ඇති වෙන්නේ.